ඇසළ පොහේ දිනේ දන්සල් වලට යන බව පවසමින් අනතුරට ලක් වූ සිසුන් 5 දෙනා හා තවත් සිසුන් 4 දෙනෙකු නිවෙස් වලින් පිටව ගොස් හික්කඩුව ගඟේ දිය නෑමට එක්ව තිබෙනවා. එහිදී සිසුන් 5 දෙනෙකු දිය ගිලිය ඇති අතර ඉන් සිව් දෙනෙකු බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සමත් වුණා. ගායගාන අධ්‍යයන ගලේ කෙනෙක් යනවායි කියලා මම ඊට පස්සේ ටක් ගාලා මෙයාට කියලා ඉන්න එපා කියලා මම දුවන් ආවා. දුවන් ඇවිල්ලා බලනකොට පාලමයට පෙනිපෙනි දෙන්නෙක් යනවා. මම ඊට පස්සේ පැනලා යට වෙනවා කේබල් එක. දාලා ගන්නට ඒක අල්ලගෙන ඉවරලා එක්කෙනෙක් කරන් තියලා අනිත් එක්කෙනා තදලා අරන් තද කරගත්තා. ඒ දෙන්නා විතරයි මම දැක්කේ. ගිය දෙන්නා ගත්තා අනිත් එක්කෙනා යට ගිහින් නෑ දැක්කේ නෑ. 16 හැවිරිදි සිසුවෙකු අතුරුදන් වූ අතර පොලිස් ජීවිත ආරක්ෂකින් හා ප්‍රදේශවාසීන් එක්ව ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළා. සිසුවාගේ සිරුර අද උදෑසන හික්කඩුව දුම්රිය පාලම අසල පාවෙමින් තිබියදී සොයාගෙනුණු බවයි පොලිසිය සඳහන් කළේ. මෙම සිසුවා ඇල්පිටිය ඉගල්කන්ද අලුත් නිවාස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙතර වන්දනා නඩයක් ගමන්කත් වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් 7 දෙනෙකු තුවාල ලැබුවා. වන්දනා ගමනක් ගොස් ආපසු පැමිණිමින් සිටි පිරිස ගමන්කත් වෑන් රථයේ පිළිමතලාව ප්‍රදේශයේදී මාර්ගෙන් ඉවතට පැන අතිබල විදුලි කණුවක ගැටි අනතුර සිදුව තිබෙනවා. අලුයම දෙකට පමණ සිදු වූ මෙම අනතුරින් 7 දෙනෙකු තුවාල ලැබූ අතර එම පිරිස පෙරාදෙණිය හා මහනුවර රෝහලවලට ඇතුළත් කර තිබෙනවා. ඔවුන් ඇරවුල ප්‍රදේශයේ පදිංචිකරුවන්. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි කඩුකන්නාව පොලිසිය සඳහන් කළේ.